ඔයාගේ කම්පියුටර් එක ෆෝන් එක ටැබ් එක එහෙම නැත්නම් පින් එක වගේ ඔයා පාවිච්චි කරන ඕනම ඩිවයිස් එකක ඩිලීට් වෙච්ච ඕනම ෆයිල් එකක් රිකවරි කරගන්න පුළුවන්ද කියලා දැනගන්න කැමතිද? එහෙනම් ඉක්මනට යමු අපේ අද වීඩියෝ එකට. ආයුබෝවන් සුබ දවසක් බණ්ඩ බ්ලොග්ස් එකක අතුර ඔයාට පහළ තියෙන subscribe button එක click කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඇත්තටම අපි ඩිලීට් කරනවා කියලා කරන්නේ මොකද්ද? මම සරලව ඊයේදී පැහැදිලි කරොත් ඔයා මොකක් හරි ඩිලීට් කළොත් අදාළ ඩිවයිස් එකේ hard එක නැත්තම් memory එකේ තියෙන නොවැදගත් data එකක් විදිහට අදාළ data එක අයින් කරන එක විතරයි. ඉතින් ඔයාට ඒ data එක ආයේ ඕමනාවක් තියෙන recovery කරන්න ගන්න පුළුවන්. ඒ විදිහට පහසුවෙන් recovery කරලා ගන්න පුළුවන් software එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ තමයි මම කලින් සඳහන් කරපු recovery software එක. මම පෞද්ගලිකව මේ software එක ගොඩක් කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. මේකේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් link එක මම පහල description එකේ දාන්න පුළුවන් වුණොත් මම මේකේ crack version එකකුත් දාන්න. ඉතින් මේකේ මෙතන තියෙන free download version කියන එක download කරලා ඕගොල්ලොන්ට පුළුවන් ඒක install කරගන්න. ඕගොල්ලෝ මේ recovery software එක ඕගොල්ලෝගේ PC එකට download කරගෙන install කරගත්තාන් පස්සේ මේ වගේ icon එකකින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට තමයි software එක open කරගත්තාන් පස්සේ interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඕගොල්ලන්ට මෙතන ඕගොල්ලන්ගේ hard එක බලා ගන්න පුළුවන්. මම මෙතන pen එකක් සම්බන්ධ කරලා දිනවා. මම මේක තමයි ඕගොල්ලන්ට recovery කරලා පෙන්නන්න හදන්නේ. ඊට කලින් මම ඕගොල්ලන්ට පෙන්නන්න මේ pen එකේ දැන් මේ වෙනකොට කිසිම දෙයක් නැහැ කියලා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම සම්බන්ධ කරලා තියෙන pen එක. ඉතින් මම තවදුරටත් මේක format කිරීමක් කරන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේක format කරා. ඉතින් දැන් අපි බලමු මේක recover කරන්නේ කොහොමද කියලා. කලින් විදිහටම අපි software එකට ආවොත් මෙතන ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ connect කරලා තියෙන device එක තෝරගන්න. මම මෙතනින් මගේ pen එක තෝරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඕගොල්ලන්ට ඕනේ මොකද්ද recover කරන්න, ඒ කියන්නේ pictures නැත්නම් music ද ඕගොල්ලන්ට කැමති දෙයක් මෙතන recover කරගන්න පුළුවන්. මම මෙතන pictures දෙනවා. ඊට පස්සේ scan files දීලා මෙතන yes දෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මේක recover වෙනවා. රිකවරි වුණාන් පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම එකක් සිලෙක්ට් කරලා සේව් කරලා පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද ඒක තියෙන්නේ කියලා. මේ විදිහට එකක් සිලෙක්ට් කරලා ඊට පස්සේ රිකවර් දීලා ඔයගලන්ට කැමති ෆයිල් එකක ඒක සේව් කරගන්න පුළුවන්. මම මෙතන මෙහෙම දීලා ඕකේ දෙනවා. ඔයගලට පේන්නේ නැති මේ විදිහට ෆයිල් එක සේව් වෙනවා. මේ විදිහට තමයි මේ ෆොටෝ එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මම software එක ඕපන් කරලා පෙන්නන්නම් මම සිලෙක්ට් කරගත්ත ෆොටෝ එක. මේ තමයි මේ සිලෙක්ට් කරගත්ත ෆොටෝ එක. ඉතින් මම අද කතා කරපු recovery software එක ගැන තේරෙන්නේ නැති කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳ නම් comment section එකේ comment tag දාන්න, යාළුවෝතර share කරන්න, subscribe කරලා නැත්තම් බණ්ඩා බ්ලොග් subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බ වෙනකන් අදට මම නවතිනවා. ඔබට සුබ දවසක්.